මේ ආණ්ඩුවපත් වෙලා දැන් දින 65ක් ගෙවිලා හමාරයි. මේ දින 65 ඇතුළත මේගොල්ලෝ කියන්නේ එකම දෙයයි ඊළඟ ඡන්දෙදි 3/10ක බලයක් දෙන්න ජනතාවට සේවය කරන්න කියලා. ඊළඟට මේගොල්ලෝ කියන අනිත් කාරණය තමයි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරනවා අන්න ඒක ක්‍රියාත්මක කරන්න 3/10ක බලයක් දෙන්න කියලා. 19 අවලංගු කරලා යන්න හදන්නේ ඒකාධිපතියෙක් වෙන්නද? ඍජුවම ඒකාධිපතියෙක් වීම සඳහා තමයි මේ 19 අහෝසි කරන්න කතා කරන්නේ. අපි එක්සත් ජාතික පක්ෂයේ වශයෙන් බොහොම පැහැදිලිවම කියනවා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම සඳහා අපි කිසිදු සහයක් ලබා දෙන්නේ නැහැ. ජනතාව වෙනුවෙන් අපි 19 ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට එකඟ නැහැ. ඒකට විරුද්ධයි. ආරක්ෂාව දන්න මිනිස්සෙක් ජනාධිපති වෙලා ඉන්නේ. ඒතර කිව්වේ දෙසතියක් යන්නට පෙර මේ අපරාධකාරයෝ ටික අධිකරණයට ඉදිරිපත් කරනවා. බැඳුම් කරේ අපරාධකාරයෝ ගැන එහෙම කිව්වා. ඒ වගේම පාස්කු බෝම්බ ප්‍රහාරයේ සිද්ධිය සම්බන්ධව කිව්වා. අද වෙනකන් දැන් දින 65ක මාස දෙකක් ගත වෙනකොට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවට මේනකම් බැරි වෙලා තියෙනවා පාස්කු ප්‍රහාරයේ කිසිදු පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්න. මේ ප්‍රහාරයට වගකී යුතු ප්‍රධානතම පුද්ගලයා කිසිදු කලහොල්මනක් නැතුව බොහොම නිදහසේ කෝටි 8ක ගොඩනැගිල්ලකට වෙලා සුවසේ ජීවත් වෙනවා. ප්‍රමුඛව වගකී යුතු පුද්ගලයා තමයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන. එළුවා වගේ වාගේ ආණ්ඩුවක් මේක. කට අරපු ගමන් බෑ. විශ්‍රාම වැටුප දෙන්නත් බෑ. 15,000 විශේෂ දීමනාව දෙන්නත් බෑ. බඩු මිල අඩු කරන්නත් බෑ. කරන්න පුළුවන් එක මොකද්ද? කට අරපු ගමන් බෑ බෑ බෑ. හැම එකම බෑ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න. Thank you.